වැහි සපත්තුවේ වාසනාව මුළු නගරයෙන්ම ලොකුම ලස්සනම නිවස තිබුණේ සේනාධිපතිතුමාට. ඔහු සාදයක් පැවැත්තුවා. හැමෝම ආවා. ඕ ඇත්තටම නෑ. ඉතිහාසයේ හොඳම කාලය තිබුණේ හෑන්ස් රජතුමාට. හැමෝම බොහොම සතුටින් සාමයෙන් ජීවත් වුණා. ඒත් අද මිනිස්සු එකිනෙකා ගැන හොයලා බලන්නේ. ඕ මම ඒකට එකඟ නෑ. හැම තැනම දියුණු වෙලා වර්ධනය වෙලා තියෙනවා. මිනිස්සු සැලකිල්ලක් දක්වනවා. බලන්න. සාදයට කොච්චර අමුත්තන් ඇවිල්ලාද. එයාලා මං ගැන බලනවා. මන්ත්‍රීවරයා දැනගෙන හිටියා කවුරුත් පිරිසගෙන සැලකිලිමත් වෙන්නේ නෑ කියලා. ඒත් එයා දැනගෙන හිටියේ නෑ මේ හැමෝම ගෙදරින් ගියාම සේනාධිපති මේ ලොකු ගෙදර තනි වෙනවා කියලා. මේ එයාලා හැමෝම කාර්යබහුලයි. ඒත් මට විශ්වාසයි එයාලා හැමෝම ආවේ මං වෙනුවෙන් මිස කෑම වෙනුවෙන් නෙවෙයි කියලා. ඔව් ඇත්ත වශයෙන්ම. මහත්තයා ඇත්තටම කියන්න කනගාටුයි. වීදුරු ඉවරයි. වීදුරු ඉවරයි කියනවා. මොකද්ද ඔයා මේ කියන්න හදන්නේ? මම මේ කිව්වේ අමුත්තන්ට සංග්‍රහ කරන වීදුරු තවත් නැහැ කියලා. ආ මට තේරුණා මොකද්ද කියලා. ඒත් ඔයා දැන් කිව්වේ ඒක නිහඬ වෙන්න. ගිහින් ගබඩා කාමරෙන් අලුත් වීදුරු ටිකක් අරගෙන එන්න. හරි මහත්මයා අනිවාර්යයෙන්ම. මේ ගෙදර අඳුරුම කාමරය තමයි ගබඩා කාමරය. මෙතන තමයි අවශ්‍ය නැති දේවල් තිබ්බේ. ඒත් සේනාධිපතිගේ ගබඩා කාමරයේ එදා රෑ ඊටත් වඩා වැඩි දෙයක් තිබුණා. ඒකට නම් ඔළුව කැරකෙනවා වගේ. ඔව් කවුරුත් දන්නවා කැරකුණාම එහෙම වෙනවා කියලා. මොකද උනේ කියා? ඔයාට ඔළුව කැක්කමක් තියෙනවද? ඔයා ඔයි කොහෙද යන්නේ කැරකි කැරකි? ආ! ඇයි පේන්නේ නැද්ද? මං ඉන්නේ පොළවේ. ඔයාවත් බලා ගන්න ඕනිද මම? ඔයා ෆෝටුන්ගේ සහායිකාව. නැතුව මගේ නෙවෙයි. ඒක සාධාරණ නෑ තේරුණාද? ඕ! අනේ මට සමා වෙන්න. එතුවා දන්නවනේ ෆෝටුන් නිවාඩුවකනේ ඉන්නේ. මං එයාගේ තැන ගත්තේ එයා ආපහු එනකම් විතරයි. එයා කිව්වද දෙයක් ගැන? ෆෝටුන් ටෝනි සැලකිල්ලෙන් බලාගන්න. ඕ එයා ටෝනි සැලකිල්ලෙන් බලාගන්නද? ඕ ඒ වගේම ඔයා දැනගන්න ඕනි අද මගේ උපන්දිනේ කියලා. හරි හොඳයි. එහෙනම් අද අපි විශේෂ දෙයක් කරමු. ආ මට සතුටුයි ඔයක මතක් කළාට. දැනටමත් මන් දෙයක් හිතලයි තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. කොහෙන්ද අර කාවේ? මේක කලින් ගබඩා කාමරේ තිබුණේ නෑනේ. මේක මිනිස්සුන්ට මගෙන් තෑග්ගක්. මේවා නිකම්ම නිකන් සාමාන්‍ය වැහි සපත්තු නෙවෙයි. මේවා වාසනාවන්ත වැහි සපත්තු. කවුරු හරි මේක දැම්මොත් එයාලා ප්‍රාර්ථනා කරන දේ ලැබෙනවා. ඒගොල්ලන්ට මොකද්ද? ඇයි? මොකද උනේ? ඇයි ඒක හොඳම දේ නෙවෙයිද? නෑ ඒක නරකයි. නරකම නරක අදහසක්. ඒකෙන් ප්‍රශ්න වැඩි වෙනවා විතරයි. ලොකු ප්‍රශ්න. මිනිස්සු දන්නේ නෑ එයාලට මොනවද ඕනි කියලා. එයාලා කවදාවත් හිතන්නේ ප්‍රාර්ථනා ගැන. ඕ ඔයා ඕනවට වඩා හිතනවනේ. මේකෙන් හොඳක් වේවි. ඔයා බලන්නකෝ. ඕ මං බලන්නම්. ඔබත් බලාගන්නකෝ. ශාලාවේ හිටපු අමුත්තු සාදයෙන් පිටව යන්න පටන් ගත්තා. ඕ නෑ 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 නෑ. ඕවා ඔයාගේ සපත්තු නෙවෙයි. බලන්න ඔවුන්ව. ඔයාගේ හරි ඒවා අතන. ඒත් සපත්තු තෝරගත්තා එයාගේ අයිතිකාරයා. ඕ නේ. මේ ගැන තමයි මම කතා කළේ. කවුරුවත් නගරේ ගැන හිතන්නේ නෑ. අනිත් අය ගැන. සේනාධිපතිතුමාත් සම්පූර්ණයෙන්ම වැරදි.
මම ප්‍රාර්ථනා කරනවා මාව හාන්ස් රජුගේ කාලයට නැවත යන්න කියලා. අනේ අපොයි, ඇත්තටම ඔහු එහෙම කිව යුතු නැහැ. මට සේනාධිපතිට කියන්න තිබ්බේ සාදේට ආපු හැමෝම ආවේ එයාලා වෙනුවෙන් මිසක් එයා වෙනුවෙන් නෙවෙයි කියලා. මේක නම් අසාධාරණයි. කොහොමද එයාලා මෙච්චර ලොකු මඩවල පාරායිනි තියන්නේ? දැන් මම සපත්තු පිරිසිදු කරන්න ඕනනේ. අතු පාර කොහාටද ගියේ? මම වැරදි පාරකට හැරුණද? පොඩ්ඩක් ඉන්න. කොයි වෙලාවෙද වැස්ස පෑවේ? ඔයා බලාගෙන කොල්ලෝ, නගරය මැද්දේ ඔයාලට අශ්වයෝ පදින්න බැහැ. කොල්ලා, ඒ මනුස්සයාගේ වයස කීයද? මොනවද මේ ඇඳන් ඉන්නේ? එයා අනිවාර්යෙන්ම නාට්‍යයකට යන ගම. ඔහෙද මේ හැමෝම පරණ විදිහට ඇඳගෙන යන්නේ? මේ නාට්‍ය තියෙන්නේ කොහෙද? මට ආරාධනා කළේ නෑනේ. ඔයා මොකද මෙතන කරන්නේ යුද ඇඳුම් නැතුව? ඔයා හරිම පරිත්‍යාගශීලී. ඒත් මම හිතන්නේ නෑ මට ආරාධනා නොකළ නාට්‍යයකට යන්න ඕන කියලා. නාට්‍යයක් මොකා? කාටද අවශ්‍ය ආරාධනාවක් යුද්ධෙදී සටන් කරන්න? අපේ රාජධානි අනතුරේ. ඒක ආරක්ෂා කිරීම අපේ රාජකාරිය. ජයග්‍රහණය අපිටයි. ඔයාලගේ චරිතය ඇත්තටම වගේ කරනවන්නේ. මම කියන්න ඕන, අපේ කාලේ නාස්ති කරන්න එපා. එයාට යුද ඇඳුමක් දෙන්න. අපිට ඒ තරම් දිග එකක් නෑ. එයාට කඩුවයි පලිහයි දෙන්න. හරි. මෙතන මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා. මම සෙවලෙක් නෙවෙයි. මට හිතෙන්නේ පහර දෙනෝ. ඕ, මෙයාට පණ තියෙනවා. මොහුව දමන්න ඇඳිරිගෙට. මේ ඉන්නේ අපේ හතුරෙක්. ඇඳිරිගෙට නෙවෙයි. එපා. ඕ, මට නිින්ද යනවද? ඒක නම් ජරාවක්. මොනවද යාල මේ කෑමවලට දාලා තියෙන්නේ? මම වැරදි. මේ කාලේ හොඳයි හාන්ස් රජතුමාගේ කාලෙට වඩා. කවුරුත් යුද්ධෙට කැමති නෑනේ. දැන්වත් මම ගිහිල්ලා හොඳට නිදාගන්න ඕන. මගේ සුව පහසු ඇඳේ. අයියෝ, කවුද මේ කුණු මල්ල මෙතන දාලා ගියේ? මම මේක මෙහින් කුණුගොඩට විසි කරන්න ඕන. දැන් කවුද මේක මෙතනින් තිබ්බේ? මේක නම් පුදුමයි. මට මතකයි ඒව ඇතුලේ තිබුණේ. දැන් මේව මෙතන. මට පුළුවන් වෙයි මේවා දාන්න. මගේ කකුල් වලට සීතලයි. අනේ, තව ටිකයි. අනේ එහෙම කියන්න එපා. කරුණාකරලා එහෙම කියන්න එපා. අනේ, මම ප්‍රාර්ථනා කරනවා මගේ ඇඟ අර බෑග් එක ගන්න පුළුවන් විදියට හැදෙනවා නම්. එපා! ඒත් ඒකට ගොඩක් පරක්කු වැඩි. කොහොමද ඒක උනේ? මේක නම් අමාරුයි. මේක නම් අමුතුයි. කොහොමද මම මෙතනින් එළියට එන්නේ? මාව හිර වෙලා. මම මොකද කරන්නේ? මම ප්‍රාර්ථනා කරනවා කුණු මල්ල මෙතන තියන්න එපා කියලා. මොකක්? කුණු මල්ල කොහෙද ගියේ? හරි දෙයක් හිතනවා මෝඩ මනුස්සයෝ. මෙහි භූතයෙක් ඉන්නවා. ඇයි මටම මෙහෙම වෙන්නේ? අනේ, මාව බේරගන්න. මම ප්‍රාර්ථනා කරනවා මං කවදාවත් ඒ කුණු මල්ලේ ඇහිඳි නැහැ කියලා. අම්මෝ ඇති අන්ත. ඇත් වෙන්න මගෙන්. බෑග් එකේ හොල්මන් ඉන්නවා. බෑග් එකේ හොල්මනක්. සුරංගනාවිය හිතුවා ඒ නරක කාලේ දැන් ඉවරයි කියලා. ඒත් මුරකරු එතනට දුවගෙන ආවා. මොකද උනේ? කවුද කෑ ගැහුවේ? අවුරුත් මෙතන නෑනේ. මේ මොන කරුමයක්ද මේ? විනාඩි 10ක පොඩි විවේකයක් ගත්තා විතරයි කවුද කෑ ගැහුවා? කාගේද මේ සපත්තු දෙක? ෂා, නියමයි.
මේවා හරිම සනීපයි. සේනාධිපති තුමාගේ සපත්තු වෙන්න ඕන. එයාට දැන් කරදර කරන්න ඕන නෑ. දැන් පරක්කුයි. මම මේවා එයාට හෙට දෙනවා. හා කොච්චර වාසනාවක්ද ජෙනරල් කෙනෙක් වෙනවා කියන්නේ. ලොකු ගේයක් වැඩට සේවකයෝ. කොහොම ජීවිතයක්ද? මම ප්‍රාර්ථනා කරනවා එයාගේ තැන මටත් ලැබෙන්න කියලා. එයා මට වඩා ගොඩාක් වාසනාවන්තයි. ආ කොච්චර හොඳ ජීවිතයක්ද? දැන් මට ලොකු ගෙයක් තියෙනවා. මිනිස්සු ගෞරව කරනවා. මට දැන් ඕන දෙයක් කරන්න පුළුවන්. ඕනම දෙයක්. ලා 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 හා මං ආසයි මේ ජීවිතයට. මුරකරුව තමයි දැන් සතුටින්ම ඉන්න මිනිසයා. ඒත් කොච්චර කාලයක් ඔහු සතුටින් ඉඳීද? මට හරි කම්මැලි. ඒ වගේම පාළුයි. මගේ ජීවිත කාලෙම මම තනියෙන් නම් ඉන්නේ. මේ ලොකු ගෙදරින් ඇති වැඩේ මොකද්ද? මම ප්‍රාර්ථනා කරනවා මටත් කට්ටිය හිටියනම් කියලා. අර මුරකාරයා මට වඩා සතුටින් ඉන්නවා. එයාට පවුලක් තියෙනවා. නැවත යන්න පුළුවන්. මට පුළුවන් නම් එයාගේ තැන ගන්න. එයා ගොඩාක් වාසනාවන්තයි මට වඩා. ඒකනම් අමුතුම හීනයක්. මම ස්තුතිවන්ත වෙනවා දැන් තියෙන ජීවිතේට. තව පැයකින් විතර මගේ නෝනායි දරුවෝ ගාවට මට යන්න පුළුවන්. ඇත්තටම මම සේනාධිපතිට වඩා වාසනාවන්තයි. ඒ දිලිසෙන තරු. අනේ මට ඒව ළඟින්ම බලා ගන්න පුළුවන් නම්. මම ප්‍රාර්ථනා කරනවා මට ඉගිලෙන්න පුළුවන් නම් හඳ ළඟට යන්න පුළුවන් වෙන්න කියලා. මොකද මේ වෙන්නේ? මම බැරිලද? නේ, කොහොමද මේ වෙන්නේ? බේර ගන්න! ඒත් කවුද එයාට උදව් කරන්නේ? අසරණ මුරකරුවා දිගින් දිගටම උඩට ගියා. එයා ප්‍රාර්ථනා කරපු දේ කවදාවත් එයාට ඕන දෙයක් නෙමෙයි. ඒත් වැහි සපත්තුවේ වාසනාව ඒ ගැන හිතුවේ නෑ. එයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කළා. එයා දැන් හඳ මත. එයාට තේරෙන්නේ නෑ මොකද වෙන්නේ කියලා. එයා එයාටම ගහගත්තා හීනෙන් නැගිටින්න කියලා. පෘථුවිය එයාගේ ඔළුව පැත්තට එනවා වගේ දැනුණා. මුරකරුව බය වුණා වගේම දුක් වුණා. එයාට එයාගේ පවුල ගාවට යන්න බැරි වෙයි කියලා. එයා දිගා වෙලා අඬන්න පටන් ගත්තා. ඒත් මොකද උනේ මුරකරුට? නැවත පෘථුවියට යන්න පුළුවන් වෙයිද? කොහොමද? මට කියන්න පුළුවන්ද වෙලාව කීයද කියලා? ඇයි? මොකද උනේ ඔයාට? අමුත්තා සේනාධිපතිට කතා කරලා ඕන් ළඟම රෝහලට මුරකරුව අරගෙන ගියා. ඔහු දැන් ඇඳ උඩ. දොස්තරලා පුදුම වුණා. හොඳට ඉන්න මිනිසෙක් ප්‍රතිචාර දක්වන්නේ නැතිව ඉන්නේ කොහොමද කියලා. අපිට තියෙනවා පරීක්ෂණ වගේක් කරන්න. ඇයි මෙයා රෝහලේ ඇඳ උඩත් සපත්තු දාගෙන ඉන්නේ? නර්ස්, මේ සපත්තු ගලවන්න. එන්න, මම උදව් කරන්නම්. මුරකරුගේ ආත්මය නැවත ආවා. පොළව! පොළව! මගේ බිරිඳ! මගේ ළමයි! එයාල ගාවට යන්න පුළුවන්! පොළව! ලස්සනම ලස්සන පොළව! කොහොම වුණත් එයා ඇහැරුණා. ස්තුතියි දොස්තර මහත්තයා. මම දැන් යනව. මහත්තයා, මං හිතන්නේ මේවා අයිති මුරකරුට. ආහරි, මං ඔහුට මේවා දීලා දාන්නම්. අනේ, දැන්නම් මට මහන්සියි මේ සපත්තුත් එක්ක. අපි ඒවා අරගෙන යන්න ඕනි ආපහු කවුරුවත් ප්‍රාර්ථනා කරන්න කලින්. ඕ ජෙනරාල්, ඒව කොහෙන් හරි තිබ්බහම තමයි අපිට ගන්න වෙන්නේ. අපිට ඒව ගන්න බෑ හැමෝම බලන් ඉඳද්දි. කොහොමද? ඔයා මොකද පාළුවෙන් දුකෙන් වගේ? ඉතින් ඔයාට මොකද? ඕ, අද සීතලයි. ඔයාට සපත්තු නැහැනේ. ඔයා කැමතිද මේ සුව පහසු සිනිදු සපත්තු දාලා කකුල් දෙක වහගන්න? හොඳයි, මං කැමති දේ දෙනවනම්. ඔයා දන්නවද මං ප්‍රාර්ථනා කරන්නේ මොනවද කියලා? මම කැමති ජීවත් වෙන ගෙයක් ලැබෙනවනම්, කවුරු හරි මං ගැන හොයලා බලනවනම්,
ඔයා දන්නේ තනියම පාරේ ජීවත් වෙන එක කොයි වගේද කියලා. ඔයා ඇඳන් ඉන්න විදියට නම් හිතනවා ඔයා ලොකු ගෙදරක ලොකු පවුලක් එක්ක ජීවත් වෙන කෙනෙක් කියලා. හා මම නම් ලොකු ගෙයක ජීවත් වෙනවා තමයි. ඒ තනියම. මට තේරෙනවා ඔයාගේ ප්‍රශ්නේ දරුවෝ. ඔයා කැමතිද මාත් එක්ක ජීවත් වෙන්න? මට පුතෙක් නැහැ. ඒත් මගේ ගෙදර ඉන්න පුළුවන් hina වෙලා කතා කරන පොඩි පිරිමි ළමයෙකුට. මොකක්? ඇත්තටමද? ආව් ඇත්තටම. එන්න මාත් එක්ක. මම මේ සපතු දෙක දාගන්නද? ඒවා ඔයාට ලොකු වැඩි. මම ඔයාට අලුත් ඒවා අරන් දෙන්න. අලුත් ඇඳුම් සෙල්ලම් බඩු තව දෝසි තරන් දෙන්න. ඔයා කැමතිද දෝසි වලට? ජා මම කැමතියි දෝසි වලට. බලන්න මගේ සපත්තු වාසනාව අරගෙන ආවා. ඇත්තම කියනවා නම් කාටවත් කරදරයක් වුනේ නැති එකම අවස්ථාව. ගොඩක් හඩම්බර වෙන්න එපා ඔයා. ඔයා මිනිස්සෙක් වහඳටත් යවුවනේ ඉතින්. මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ නෑ සපත්තුවේ වාසනාව. ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ එකිනෙකාව.